ගමන් කිතේ රාදුමිකේ දබරෙ විතේ එළි කතේ ඇට දමදේ උඩුවේ මෙතේ අම්ම ලත්තන දැන් අන්න කතා අපිට මේ මේ සල්ගස් තැන නෙවෙයි මේක කොළඹ දැන් නවත් ගන්න ඕක ඒ කොළඹ කොට ඒක කවි 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 තමයි ඒක ආ මානේ අයියලා දෙන්න අනේ මට හිතා ගන්නවත් බෑ මාරියන් නයි මාරියන් හරිම සන්තෝසයි මට ඔතන නෙමෙයි පුටුවේ වාඩි වෙන්න හරි 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 ඉතින් අනේ අම්මේ කොහොමද ගියේ හොයාගෙන ආවේ ඔව් මම ගියේ හොයාගෙන ආවා ඔන්න කෙබරේ ගහුවා ඔන්න කෙබරේ ගහුවා මම තමයි ඔක්කොම මාර්ගය ගියේ හොයාගෙන හොයාගෙන ආවේ කෙබරේ ගහුවා හරි 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 නාගා හිව්වට තරහා වෙන්න මම බත් බඩගින්නක් තියෙනවා හරි හරි අයියලා දෙන්න ඉන්නකෝ මම රසට ගමේ විදියට මොකට කැම ටිකක් හදලා දෙන්නම්කෝ කන්න දෙන්න ඕ එපා මේ තෙප්පිලි කාලා ඇතුල් වෙලා තියෙන ගමේ විදියට නෙමෙයි කොළඹ විදියට කැම් වුණායි දෙන්න ඕ හරි 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 මං හදලා දෙන්න ඉතින් කියන්නකෝ දැන් මේ මාවම බලන්නද මෙහාට ආවේ ඈ තුව ඉතින් මේ රබ්බඩාගේ ගමේ ඉන්න නෑ නගා බලන්න ඕන කියලා එක ජංජාලය ඊට පස්සේ මං කිව්ව වරෙන් කොළඹ යන මං නගාව පෙන්නන්නම් කියලා. ඔව් ඒකත් මගේ පිටින්ම ගියා. හරි ෂොක් එක. හරි හරි මං දන්නවා අයියලා දෙන්නම් මට ලෙංගතුයි කියලා. ඉන්නකෝ. මම ඉස්සෙල්ලාම මොන හරි බොන්න හදාගෙන ඉන්න. කොහොම වින්න මං ඩක්ක ඇටන්න. ඒ වෙනකොට දුව ලැබිලා තිබුණ නැද්ද? නෑ නෑ ඊට පස්සේ තමයි හැම දෙයක්ම සිද්ධ වුණේ. එතකොට අර ගමෙන් ඕක දෙන්නට මොකද වුණේ? ඒකත් හරි අපූරු කතාවක් නේ අංගාරි. එයිසෙ මේ විදිහට ගියොත් නම් මේ ෆිල්ම් කරුවාව කරන්න හම්බෙන්නේ නෑ. රවිචන්ද්‍ර පුදුම කතාවක් නේ කියන්නේ. අපි නන්දිතාව ෆිල්ම් එකට ගන්නවා නම් මිනිහා මේ ෆිල්ම් එකේ මේන් මේල් කැරක්ටරයට ගන්න ඕනේ. එහෙම වුණාම එකම ජෝඩුව දාලානේ ෆිල්ම් කරන්න වෙන්නේ. මේකට මොකක් හරි වැඩක් ගොස් අපි කරන්න ඕන. අනිත් එක අයිසේ ෆීල්ඩ් එකට අඳුනලා දුන්නයි කියලා මිනිහට පුළුවන් අපිට ගෙම්බර් දාන්න. එහෙනම් ඉතින් රවිචන්ද්‍රට ගිය සිනමාව. ඔය රවිචන්ද්‍ර මේ ෆීල්ඩ් එකේ අනාථ වෙන වැඩපිළිවෙලක් ලෑස්ති කරන්න ඕන. ඒක අනිත්‍යයටත් කියනවා. ඔව්. ඒක හොඳයි බොස්. මම දන්න අයට කියන්නම්. මිනිහට වැඩ දෙන්න එපා කියලා. හරි. හැබැයි හරි විස්තරේ කියන්න ඕනේ. මොකද නැත්නම් උන් හිතයි අපි මේ පෞද්ගලික තරහක් පිරිමහනවා කියලා. තමසේ නන්දිතාට කෝල් කරලා ඇග්‍රීමන්ට් සයින් කරන්න ලෑස්ති වෙන්න කියනවා. මේ ඔය රවිචන්ද්‍රේ කතාව කියන්න අවශ්‍ය නැහැ. මම ගානට වචනේ දාන්නම් යාක. සල්ලි දැක්කහම මැරිච්ච මිනිස්සුනත් දිව දික් කරන කාලයක් බොස් මේක. කොහොමද දැන් වැඩේ ටික ටික තේරෙනව? ඔව් ඉතින් බොස් මමත් දැන් අවුරුදු 7-8ක් මේකේ කාල ගානවනේ. මේ කමුටි ගත්ත නන්දිතා. උදාපම්. නන්දිතා. කොහොමද මේ? නැවත් අපි මේ නන්දිතා නගව බලන්න කියලා. හොඳයි හොඳයි හොඳයි. පුන්නේ සේල කමුසෙත් ඇවිත්. මේ ඔව් මහත්තයෝ මාතාව. එතකොට මේ තමයි මාළුන්ට වෙසක්ති මාළුවෝ කියති නේද? මේ දැන් මම 22 ගන්න නැහැ නේ මාත්තයෝ. හා. දැන් මම කෙහෙළුයි බඩිරිඟුයි වවන. ඒ මන්්‍යොක්ක ගන්න. වෙනද වෙලි නෝද? ඔව්. මං අයියලාට කිව්ව ටික දවසක් මෙහෙ නතර වෙලා ඉඳලා යන්න කියලා. ටික දවසක් මෙහෙ? ඔව්. අපේ ගෙදර. නෑ උලක් නෑ. මම මේ කල්පනා කරේ මේ අපි අර කරන්න යන ෆිල්ම් එක තියෙන්නේ ඒකේ මේ පොඩි කොමඩි කැරක්ටර් එකට රබ්බඩව දාමුද කියලා. මෙයා කරයි කියලා මට හිතෙනවා. ඒ ටයිටල් එකට නම දාන්න බෑනේ. නම කැත උඹේ. රබ්බඩ රබ්බඩ කිව්වට මෙයාගේ නම ගුණසීල. ෂා. මාරු නමක්ද? ආ. ගුණසීල. කොහොමද
චිත්‍රපටියක පොඩි කොමඩි කැරලක් කරන්න. මම බලලා දිනේ. මේ වීලු කැලේ, වීලු කැලේ. ඒක කාල් ට්විටරෙන් බැලුවා රාමකිතේ ආදමිතේ උඩුමිතේ හෙල්ලිකතේ ඇතදමතේ. හරිද? ඒක හොඳයි. පොඩි වෙන සින්දුවක් කියනවා බලන්න. මේ එක දන්නේ එකක් දන්නවා. ආ කියන. අපේ නැන්දාගේ ලෝකොද බක බක ගානා මේකා තමයි බක මූන්. අර සෙරුණා නැන්දාගේ ලෝකොද බක බක ගානා මේකා තමයි බක මූන්. අර මේකා තමයි බක මූන්. මාතේ කොකෝ මාතේ මේ රබ්බඩා මාත් එක්කනේ කොළඹ ආවේ. ඕ එතකොට රබ්බඩා චිත්‍රපටියට නවතිනකොට මට විතරක් සල්ගස්තනලට යන්න බෑනේ මාතේ. චිත්‍රපටිය වැඩ අවසන් වෙනකන් මාත් මෙහෙ ඉන්නද මාතේ? ඕ මාර පොතකට නෙන්නේ කමෙන් දිත්තේ නන්දලතාට මූ ලව් කරා. ඌව මෙහෙ තියාගන්න බෑ. හරි. තමයි ඉන්න බලුවා. හැබැයි රඟපාන්න chance නෑ. හැබැයි ඕනම් ඔය සෙනග ඉන්න පොඩි මොකක් හරි සීන් එක පොඩි චරිතයක් දෙන්න. තමයි මෙහෙ ඉන්නත් බෑ. ඊතකට මහත්තයෝ අපේ ක්‍රූ එක නතරලා ඉන්න ලොජ් එකක් තියෙනවා. මොකද මං එහි ඉන්න ලෑස්ති කරන්න. හා? හා. එමු කරමු. තොහල ගලවල මං ගන්නවා පංච දාන්න. ඇයි බොවිල ඔබ නන්දලාට එක මගුල් නැතුනේ නැද්ද? මං ඇත් දෙකෙන් දෙකයි. ඔබ ඔලු පදිනව, මහලු අල්ලනව, නන්දි දෙක මගුල් නරනවා. ඇත් දෙක. මොනවද බල තෝ කිව්වේ? අයිය මෙහෙන් බහින්ද ගෑන් ගන්න දෙන්නේ? තැන්දි එක්කද දාන්නේ? නෑ මහත්තයෝ. මුන් මට කොලොප්පම් කරා. මට කේන්ති ගියා. බදිනට මහ අයිය. ඊට පස්සේ මේ වගේ සිද්ධිය සිද්ධ වුණොත් ප්‍රයත් දවාලක් කියලා මම බලන්නේ ඇරිලා දන්දාරක් කණේ. දේරුවා. මං ගන්න ගියේ වතුර ගන්නවට.